සුබ දවසක් යාළුවෝ හැමෝටම සීගිරියේ ගල මත මාලිගාවක් තිබු බවට නටබුන් අපට පෙනෙනවා නමුත් සීගිරියේ ගල ඇතුළත මාලිගාවක් තිබු බවට සාක්ෂි නැහැ බොහෝ දෙනෙක් කියන්නේ සීගිරිය ඇතුළත අභ්‍යන්තර මාලිගාවක් තිබු කතාව බොරුවක් කියලා අපි අද පවසන්න යන කතාව තරමක් වෙනස් එකක් සීගිරියේ අභ්‍යන්තර මාලිගාවක් තිබු බවට සාක්ෂි නැතිව පිළිගන්න කවුරුත් කැමති නැහැ ඉතින් රාවණාගෙන අධ්‍යයනය කරන රාවණා සීගිරියේ බලකොටුවක් තනාගෙන සිටි බව විශ්වාස කරන අය අතරින් බොහෝ දෙනෙක් නම් මේ අභ්‍යන්තර මාලිගාව විශ්වාස කරනවා. ඔවුන් එය ඔප්පු කිරීමට සාක්ෂි සොයමින් සිටිනවා. අපි මේ වීඩියෝවෙන් පෙන්වන සීගිරියේ ඔබ දැක නැති ඉතා පැරණි ඡායාරූප වලින් සැඟවූ කිසිවක් තිබෙන බවට සිතිය හැකි. සීගිරිය පිළිබඳ මුල් ගවේෂණ කළ ඉංග්‍රීසි ජාතික එච්.සී.පී. බෙල් මහතා මෙම මාලිගාවේ තිබූ වස්තුව පැහැරගත් බවත් සාක්ෂි වසන් කිරීමට එම දොරටුව වසා දැමු බවත් ඒ අය විශ්වාස කරනවා. මේ බින්දුරේ රවුමකින් දක්වා ඇත් ස්ථානයේ දොරටුවක් වැනි විවරයක් තිබෙන බව පෙනෙනවා. මේ පඩිපෙළ අදටත් භාවිත නොකරන පැත්තේ තියෙන පඩිපෙළක්. මෙහි කිසියම් ඉදිකිරීමක් සිදු වෙන බව තමයි මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ. මේ බින්දුරේ පෙන්වන්නේ සීගිරියේ සිංහ පාදය. මේකට ගුරුළු පාදය කියලා සමහරු කියනවා. වම් පැත්තේ පේන කොටස දකුණු පැත්තේ රූපේ රවුම් කරලා තියෙන කොටස කියලා අනුමාන කරන්න පුළුවන්. එහෙම අනුමාන කරොත් ඒ කියන්නේ සීගිරියේ සිංහ පාදය තියෙන තැන තමයි සීගිරියේ අර අපි කිව්ව දොරටුව තියෙන්නේ. ඉතින් දැන් එතන දොරටුවක් නෑ. ඒ වෙනුවට තිබෙන්නේ ගලකුත්. ඊට ඉදිරියෙන් ඉදි කරපු සිංහ පාදයක් විතරයි. සිංහ පාදය පිටුපස ඇති ගල දිහා බැලුවාම පුරුද්දපු පැල්ලම් පේන්න තියෙනවා. ඉතින් මේ පිරිතු මොන කාලයක කරාද කියලා පැහැදිලි සාක්ෂි නැති වුණත් රූප දෙකේ වෙනසෙන් හිතන්න වෙන්නේ බෙල් මහතාගේ කාලයේ මේක කරා කියලා. මෙතන ගුහාවක් තිබුණා කියන එකේ තවත් සාක්ෂියක් තමයි මීට ඉහළින් කටාරම් කොටලා තියෙන එක. වැහි වතුර එන එක නවත්තන්න තමයි සාමාන්‍ය ලෙන් පියස්සක කටාරම් කොටන්නේ. ඉතින් මේ ඉතිහාසය වැළලුවාද? එහෙම කරා නම් ඒ ඇයි? මේක කළේ ඉංග්‍රීසින් විසින්ද? ඔවුන් අපේ මිල කළ නොහැකි යමක් සීගිරියෙන් සොරාගෙන ඒ පිළිබඳ වසන් කිරීමට එසේ එකලා දෙන්න සොයා බැලීමට කාලය මෙයයි. හරි යාළුවනේ, සීගිරිය ගැන වගේම මේ වීඩියෝ එක ගැනත් මොකද හිතෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න අමතක කරන්න එපා. තවත් දවසක ඉක්මනටම හමු වෙමු.